මේ උදේ අපේ විපක්ෂයේ සංවිධායකතුමා ප්‍රශ්න පැනනගො අපේ රිෂාඩ් බදුදීන් මන්ත්‍රීතුමාට මෙහෙම හිරගෙදර වැසිකිලි පාජකම් දෙන්නේ නැහැ පහේ ඉඳලා හයනකම් වහලා තිනවා කියලා මම ඒලාදි කිව්වා අපිට තිබුණු තත්ත්වය මම වහම කොමසයිස්ට් මට කතා කරලා ඇහුවා එතුමාට අවශ්‍ය දේ තියෙනවා ඕනේ නම් කතා කරලා පහේ ඉඳලා හයනකම් වැසිකිලි පාවිච්චි කරන්න ඒ නිසා ඒ වගේම කෑම ප්‍රශ්නේ අපි ඊරගෙදර අපි ඉද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලිඛිතව ඉල්ලීමක් කරපුවාම කෑම එළියෙන් ගෙන්න පුළුවන් මේ කොවිඩ් එක නිසා ඒක නතර කරලා දිනා 15 ඉඳනකම් ඒ නිසා ඔබතුමාගේ මෛත්‍රමන්ත ගෞරවයෙන් ඉල්ලනවා මෙහෙම පාර්ලිමේන්තුවට මග යවන්න එපා කියලා මොන හරි තියෙනවා නම් මම දන්නවා ෆකීම් මැතිතුමා මං එතුමත් එක දේශපාලන අපේ මතභේද තිබුණාට අපිට දවස් 3ක් වතුර නැතුව දෙද්දී මම පණිවිඩයක් පාර්ලිමේන්තුවේ කාන්ත විජේසේකර මැතිතුමා හරහා යපුවාම එතුමා එතකොට ජන ඇමතිතුමා එතුමා ඒ වෙලාවම අපිට උදව් කෙරුවා ඒවත් කවදාකවත් අමතක කරන්නේ නැහැ නිසා කිරියල් ඇමතිතුමාට හිටපු ඇමතිතුමාට මං කියනවා කරුණා කළා මේ පටු දේශපාලන වාසි ගන්න හදන්න එපා මේ මන්ත්‍රීවරුන්ව පාවිච්චි කරලා පාර්ලිමේන්තුව නොමග යවන්න එපා ආ ලෝකෙන් නොයෙක් ආයතන නොමග යවන්න හදන්න එපා ඒ නිසා අපි කියනවා අපි දේශපාලන පරිගැනීම් කරන්නේ තමුන්නාසලා කෙරුවා වගේ තමුන්නාසලා තමයි එහෙම කෙරුවේ තමුන්නාසලා තමයි උසාවි හැරියේ තමුන්නාසලා තමයි දේශපාලන පරිගැනීම් කෙරුවේ උසාවියෙන් රිමාන්ඩ් කරන්න ඉස්සෙල්ලා රිමාන්ඩ් කරන දිනේ ප්‍රකාශ කළේ තමුන්නාසලා තමුන්නාසලාගේ මන්ත්‍රීවරු තමයි උසාවියට අපහාස කෙරුවේ තමුන්නාසලාගේ මන්ත්‍රීවරු තමයි නඩුකාරයන කතා කිරුවා කියන සම්පූර්ණයෙන්ම සමාජගත වෙලා තියෙන්නේ ඒ නිසා තමුන්නාසලා වගේ අපි කරන්න යන්නේ නැහැ සමහරු කියන එක අපේ අඩුපාඩුවක් කියලා හැබැයි අපි එහෙම දේශපාලන පරිගැනීම් කරන්න යන්නේ නැහැ ඒ නිසා තවදුරටත් පාවිච්චි කරන්න එපා තමුන්නාසලා කරන්නේ මන්ත්‍රීවරු පාවිච්චි කරන්නේ තමුන්නාසලාගේ පක්ෂය ඕකයි හැටි අදටත් කරන්නේ රිෂාඩ් බදුදීන් පාවිච්චි කරන එක ඒක තමයි ඇත්ත දාලා අපිට මඩ ගහන්න හදනවා එහෙම කරන ආණ්ඩුවක් නෙමෙයි අපේ ආණ්ඩුව ඒක තමයි ඇත්ත තත්ත්වය ඒ නිසා කරුණාකරලා නොමග යවන්න එපා ඒ මන්ත්‍රීතුමාට මොන හරි තියෙනවා නම් ඒ නීතියානුකූල ලැබිය යුතු දේවල් තියෙනවා ඊළඟට කවදාක්වත් උසාවියේ තමුන්නාසගේ ඒ මන්ත්‍රීතුමාගේ නීතිඥවරු පැමිණිලි කරලා නැහැ මෙහෙම කරනවා කියලා මේ ටොයිලට් යන්න දෙන්නේ නැත්තම් මෙහෙම අඩුපාඩු කරනවා නම් කැම ගේන්න දෙන්නේ නැත්තම් උසාවි කියලා පැමිණිලි කරන්න පුළුවන් ඒසක් කිරියල් මත්තුමා ඔය වගේ පහත් දේශපාලන තත්ත්වෙටපත් වෙන්න එපා මේක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ කාගේ පරිගන්න නැති නායකෙක් ඊටමත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට එතුමා කටයුතු කරනවා ඒසක් කරුණා කරලා පටු දේශපාලන වාසි ගන්න එපා කියලා ඔබතුමා ඊටමත් ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමාට ස්තුතියි ඔකේ රසදාන කිරුවා කරු විවාදයක් කරගන්න එපා ඒක පැහැදිලි කරලා කෙටි කෙටි මන්නේ ඊටව තමයි ඔබතුමාට හදිසිය කෙටියෙන් කියන්නේ ඔබතුමාට ඕන තරම් වෙලා දුන්නා मम विपक्षे प्रधान संविधायक मठ रिषाड मेत्तुबा देने उपदेश पौद्गलिक लाभ मगे युतक मेतुबा हेमदाम की मेतुबा वाला इंडोट कौरव कथा किल मेतुबा कलुत्व का मम पार्लिमेंट पशुगे पार्लिमेंट मम सभा नायक මම හැන්සාඩ් බැලුවා මෙතුමා වෙනුවෙන් එක මන්ත්‍රීවරයෙක්වත් කතා කරලා නැහැ මෙතුමා වෙනුවෙන් එක්කෙනෙක්වත් කතා කරන්නේ බඩ පෙන්නන්න එකක් පැහැදිලි අපි නෝඩ අයියාවාඩ නෑ නෑ පංගයන් කිය කරු නියෝජ්‍ය කතානායකතුම නේ එදයි තමා චෝදනාවක් දෙනුවේ කිරල් මතු නියෝජ්‍ය කතා නෑ බඩ කතා කරලා ඉඳරින්න හා ඔබතුමා නිමා කරන්න හරි මයික් එකේ තියෙනවා එතකොට ගරු කතානායකතුමනි මෙතුමා මම ගියා පසු ගියා ආණ්ඩුවේ සභාවනායක බබ එතකොට බබ මම දඩුවා මෙතුමා අත්තරගුර ගත්තාම මෙතුමා වෙනුවෙන් කවුරුත් කතා කරලා නැහැ. ඒ කියන්නේ ඒ කාලේ හිටපු විපක්ෂ සංවිධායකවරයා යුදුකක් ඉස්සෙ කළා නැහැ. බබ නීතිඥවරේ. කාරණාව පැහැදිලි. මම එතකොට ගරු කතා කරගෙන තිබුණි බබ කතා කරන්නේ බබ කතා කරන්නේ මම කතා කරන්නේ මම කතා කරන්නේ මන්ත්‍රීවරුගේ වරප්‍රසාද. ඒවා උසාවිය කතා කරන්න බෑ. පැහැදිලි කියලා මන්ත්‍රීවරුගේ වරප්‍රසාද කතා කරන්න ඕන පාර්ලිමේන්තුවේ මෙතුව ඒක දැන්නේ නැහැ ඒවා උසාවිය කතා කරන්න බෑ අනිත් එක අපි කියන්නේ මේ විවාදයක් කරගන්න එපා නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා අවසන් කරන්න ඔබතුමාට ඉතාමත්ම ගෞරවයෙන් කියනවා මම කවදාක්වත් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාර්ලිමේන්තුව තුලවත් පාවිච්චි කරන්නේ මගේ නඩුවක් ගැන කතා කරන්න අඩුම ගානේ තමුන්නාස දාපු බොරු නඩු ඒ නඩු වලින් තමුන්නාසගේ ආණ්ඩුව තේද අපි ජයග්‍රහණය කරද්දිවත් මම කිසිදු ප්‍රකාශයක් මේ පාර්ලිමේන්තුවේ කරේ මතක තියාගන්න
මතක තියාගන්න තමුන්නාන්සලා ඒ වගේම තමුන්නාන්සලා මම රිමාන්ඩ් කළ දවස් දෙකෙන් තමුන්නාන්සගේ නායකයා ඇව්වේ කැබිනට් අමතිකවත් දැන් නම් හිරගෙදරන් එළියට දානවා කියලා අපි වඩ ඔළුව නමන්න නැති මිනිස්සු කියලා ඒක මම මතක තියාගන්න කිරියල් නැවතුමා අපි ඒ තම පහත් දුර්ලභ තත්ත්වයකට වැටුනේ නැහැ ඊළඟට තමුන්නාන්සේ ඒවන්ඩ හදුව පණිවිඩය තමයි එදා හිටපු විපක්ෂ සංවිධායක අපි වෙනෙන් කතා කරුවේ නෑ කියලා එදා හිටපු විපක්ෂ නායකත් තමුන්නාන්සේලාගේ විපක්ෂ සංවිධායකතුමාත් තමුන්නාන්සේලාගේ මතක නැද්ද විපක්ෂයක් තිබුණේ නෑ තමුන්නාන්සේ නිකන් හරියට නිින්දෙන් අවදුනාගේ කතා කරන්නේ ආ තමුන්නාන්සේ කරපු කෙරුවාවලට අද ඉන්න ඕනේ හිරගෙවල්ලද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ප්‍රජාතන්ත්‍රවාදී කොඩිය නිසා තමයි තමුන්නාන්සේ බේරිලා ඉන්නේ එහෙම තියෙද්දිත් මඩ ගහන්න හදනවා ඒ නිසා අපි බැගෑපත් උන්නේ අපේ මන්ත්‍රුන්ට කියලා පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කතා කරලා ඉවරලා අපි අපේ නඩු ගැන කතා කරන්න එදා තිබිච්ච වාර්තා ගැන තමුන්නාස කරපු දේවල් බොරු පැමිණිලි දාලා ඒ කරපු අසාධාරණකම් අපිට කවදාකවත් අමතක කරන්නේ නැහැ අපි හැබැයි අසාධාරණකම් අපි කරන්න හදන්නේ නැහැ ඒක මතක තියාගන්න ස්තුති ඔබතුමාට ගරු වාස්දේව නානකාර අමාත්‍යතුමා විනාඩි 13යි ගරු කතානායකතුමනි